සද්ධර්මශ්‍රාවක සැදහැවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධවිං යුක්තව අදත් සියලු දෙනාම සූදානං වෙන්නේ. තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්, ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ අනුකම්පාවින්, අවබෝධ කරගෙන දේශනා කොට වදාළ ඒ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් තවත් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙර දැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරඩත් එසේ ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා ජීවිතයට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් ඒතුරින් සුගතිගාමී වූ පරලව ආයිතිභවයකින් සැනසෙන්ඩත් මෙක්කුසල ධර්මයන් තම තමන්ට හේතු වාසනාවේවාකෙන ප්‍රාර්ථනාව ඇතුව. පින්නතුනේ අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදාගණ්ඩ කල්පනා කළේ උතුම් වූ මංගල සූත්‍ර දේශනාවේ අපේ භාගිතුන් වහසේ දේශනා කොට වදාල හත්තනි ගාතා රතනය. මෙ හත්තනි ගාතාරතනය පදනම් කරගෙන මෙ ලෝක දහත්තුවේ තියෙන සුවිශේෂීම කාරණා පහක් සාකච්ඡා කරලා තියනවා. මංගල සූත්‍රයේ ගැන අපි දන්නවා මේ ලෝකේ තියෙන ඉතා උතුම්ම කාරණත්තිස් අටක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ මනාව ලෝකයට පැහැදිලි කළා ඒ මංගල කාරණත්තිස් අට අන්තර්ගත වෙන්නේ මේ උතුම් වූ මංගල සූත්‍ර දේශනාවේ එතර අපි මේ සාකච්ඡා කරන්න සූදානන් වෙන ගාථ රතනේ එවන් මංගල කාරණ පහත් අන්තර්ගතයි ඒ මංගල කාරණාව පහනුත් ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරන්න නිසා අපි සාකච්ඡාවට ගණ්ඩ කල්පනා කළේ එක කාරණාවයි. ඒ තමයි මේ කළගුණ සැලකීම කියන කාරණාව. එදර මොකද හත්තෙන ගාතා රතනය අපේ බුදුරජාණන් වහන්සේ ඒ ගාතා රතනෙන් ලෝකට මනතරං යහපතක් කළාද ගාරවෝචය නිවාතෝච්චය සන්තුට්ටීච කතයුතා කාලේන දම්ම සවනන් ඒතන් මංගල මුත්තමං ගාරවෝචය ගරු කළ යුත්තන්ට ගරු කිරීම නිවාතෝච්චය නිවාත ගුණය නිරහංකාර බව සන්තුට්ටීච කතඥතා ලදදයින් සතුට වීම කත්‍යතා කළගුණ දන්නා බව කාලේන දම්ම සවනන් සුදුසු කාලයේ ධර්මශ්‍රවනය කිරීම මෙන්න මේ කාරණාපා මේ ලෝකයේ උතුම්ම මංගල කාරණා හැටියට සඳහන් කරනවා උතුම්ම මංගල කාරණාවල් වලින් කොටසක් හැටියට එතට මම සඳහන් කළා මේ මංගල කාරණා පහෙන් අපි එක කාරණාවක් විතරක් දේශනාවී සාකච්ඡා කරමු කියලා ඒ තවයි මේ කළ ගුණ දන්නා බව මේ ලෝකයේ තියෙන අතිශ්‍රේෂ්ඨ ගුණධර්මාතර එකක් නිසයි මංගල සූත්‍රයට මේ ගාථරථනය සංග්‍රහවෙන්නේ මෙ කාරණාවල් සංග්‍රහ වෙන්නේ. කළගුණ සැලකීමය. මේ ලෝකයේ කළගුණ සැලකීමේ ප්‍රතිමූර්තිය ඒ තමයි තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. හැම මොහොතක්ම කරන දේ කියනවා කියන දේ කරනවා මේක බුදුරජාණන් වහන්සේ සතු සුවිශේෂී ලක්ෂණයක් මේක හඳුන් වන්නේ කොහොමද අපේ වාාගිතුන් වහන්සේ යමක් කරයිද ඒ මනාව ප්‍රකාශ කළා යමක් ප්‍රකාශ කරයිද ය මනාව සම්පූර්ණ කලාා ක්‍රියාවෙන් ඒයි කත්ඥෝ කතවේදී දුල්ලබෝ පුග්ගලුල් ලෝකශමින්. මහනනි මේ ලෝකයේ කළගුණ දන්න කළගුණ සලකන පිරිස් බොහොම දුර්ල බයි බොහොම විරලයි කියල භාගිත වවාසි දේශනා කළා. එහම දේශනා කරමිනුත් යථ වාදී තථකාරී ගුණට අනුව, තමන් වහන්සේගේ ජීවිතයෙන් වක ලෝකයට ඔප්පු කළලා ප්‍රදර්ශනය කළා එ කොයි අවස්ථාවද ලොෝතුරා බුද්ධ රාජ්‍යල බාගෙන බෝධන් වහන්සේ ළඟම වැඩයිඳල පසුව නැගිටලා බෝධින් වහන්සේ දිහා බලාගෙන උපහාර පූජාවක් පැවැත්තුවා උපහාරය කොහෙෙන්ද තමන් වහන්සේගේම නෙත් සඟලින් බෝධීන් වහන්සේට උපකාර කළා ලොතුරා බුදුරජාණන් වහන්සේ දවස් හතක් බෝධීන් වහන්සේ දිහා ඇහිපිය හෙලන්නැතුව එක දිගටම බලාගෙන හිටිය හේතු එකක් ප්‍රීතිය ොක්ද මේ ප්‍රීතිය මොකක් නිසාද මේ ප්‍රීතිය මහා කල්පාසංඛ්‍ය හතරයි ලක්ෂේකක් අති දීර්ග සංසාරගමනක උනුහසේ බලාපොරොත්වෙනේ උතුම්ම සම්මා සම්බුද්ධත්වයේ ශක්ෂාත් කර ගන්්ඩ උනුහසිට සෙවන ලබල දුන්න ආරක්ෂාව ලබල දුන්න බෝධි දදුෘුම රාජයණන් වහන්සේට කළගුණ සැලෙකුවා නොයෙක් උපහාර පූජාවල් පැවැත්තුවා එම නං කතඥෝ කතවේදී දුල්ලබූ පුග්ගලෝලෝකස්මින් කළගුණ දන්න කළගුණ සලකන මෙලෝක දහතුවේ අති උතුම්ව ප්‍රතිමූර්තිය බවට පත්වෙන තුරා බදුරජාණන් වහන්සේ බෝධීන් වහන්සේ දිහා බලාගෙන. තමන් වහන්සේගේ කෘත්ඥතාව ඒ බෝධන් වහන්සේට මනාවත් පිරිනම්වා. එ වගේම පංචවර්ණයෙන් බැබලෙන දීප්තිමත් නෙත් සසංගලෙන් බෝධීන් වහන්සේ දිහා බලාගනඉදල ඒ බෝධීන් වහන්සේ තවතවත් පූජනී වස්තුවක් බවට පත් කළා. තමන් වහන්සේට ලෞතුරා බුදු බව වෙනුවෙන් සෙවන ලබල දුන්න ආරක්ෂා සම්පත්තිය ලබල දුන්න ඒ බෝධීන් වහන්සේට තමන් වහසි කලේට හැම යුතුකමක්ම තමන් වහසිගේ ජීවිතයෙන් සම්පූර්ණ කළා. එ විතරක්ද තමන් වහන්සේට මෙිය මෙලොව උපත මෙ එිය බලන් අවස්ථාව හදල දුන්න තමන්ගේ අම්මා දවස් හතකින් පිරිනිිවම්පා කලුරිය කරලා දෙව්ලව ඉපතිනා. සසර කොච්චර භයානකද තාම අම්ම මිඩිලද සසර භයානකයි අම්මතාම මිදිලත් නැහැ. බුද්ධත්තයෙන් හත්තනි වස්කාලයේ තෞතිසාාවට වැඩියා. මාතරූ දිවිරාජයා ප්‍රධාන කෝටි ප්‍රකෝටි ගනන් දෙවියන්ට ධර්ම දේශනා කළා මාතෘූ දිින්විරාජයාගේ සෝවාන් බව තහවුරුුණාට පස්සේ ලොතුරා බුදුරජාණන් වහන්සේ වැඩම කළා භාගිතුන් වහසේ තමන්ගේ මෑණියන් සතරාපායින් මුදවලා තියලා. මනුස්ස ලෝකෙට වැඩම කරලා. ඊළඟට වැඩියී තමගෙ තාත්තා බලන්නට. යොදන් විදාහක් තරම් දීර්ග මාර්ගයක් නමුතුන් වහන්සේ භික්‍ෂු මහා සංගයා සමගමි දුර්ග මාර්ගය තරණය කළා. එම දුර්ග මාර්ග තරණය කරමින් වෙල්්‍යායවල් තරණය කරමින් පන්සීයක් භික්‍ෂූන් වහන්සේ ලත් එක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ තාත් අබලන්ඩ වැඩම කරලා තාත් රාශිරුවාද කරලා. ධර්ම දේශනා කරනකොට සුද්දෝදන මහරාජුරුව ගෙහෙ හැටියට සියලු ආවරණ දරාගෙන ම රහත් වනා තාතගේ යුතුකමත් එතනීම යවර කළා. මහා ප්‍රජාපතිය ගෝතමින් වහන්සේ පුංචි අම්මා අම්මගින් පස්සෙ තමන් වහන්සේට කිරිපෝල පෝෂණය කරපු අම්මා. ඒ මවවෙනුවෙන් කළ යුතු යුතුකමක් තියෙනවාද ඒ යුතුකමත් සම්පූර්ණ කළා සම්මා සම්බුදධ ශාසනයේ පළවෙනි පැවදිවෙච්ච භික්‍ෂුණය බවටපත් කරලා. චිරරාත්‍රඥ භික්ෂණීන් වහන්සලාතර අක්දස්ථානය පවරලා වෙනම මෙහිනි ආරාමයක් එමෑනිවරු වෙනුවක් බෙන් කරලා. අවශ්‍ය සියලු සිව් පසේ ලැබෙන්ඩ සකස් කරලා තමග සුළු මවටත්. ගුණවේදී වුණා. මෙන මේ විදිහට කළගුණ සැලකීම කියන ධර්මතාවය මනාව දක්වලා වටිනාකම කියල දීලා. ලෝකයට තහවුරු කරලා බාගිද වවාස අගේ කලා කළගුණවේදී බව. ඉති ආ . ෘගුණ ේදීත්වය කියෙ ලොවතරා භාගිදුන් වහස ඒ තරන් අගේ කළා නම් එ කෘතගුණ වේදිීත්වය මගේ ජීවිතයට එකතු කර ගත්තාම. මං භාගිතුන් වහන්සයට කොච්චර කීකරුෂාවකයෙක් වෙනවාද කළගුණ සලකනායට තුනරුවන්ගේ ආශරුවාදයත් නිතර ලැබෙනවා. ඒ විතරක්ද පින්නතිනේ සමුද්දයේවා තලේවා, සමුද්‍රයේද ගොඩබිමද කොතන හිටියත් ආරක්‍ෂා සම්පත්තිය හැදෙනවා. මෙක මේ සුළු පටු ගුණයක් නෙමේනෙ කළ ගුණ සැලකීම. ඒකන මංගල කාරණ ගණයට ඇතුල් වෙන්නේ. අපේ දර්ම ඒක කතාවක් තියනවා මෙන්න මේ විදිහිට. එක පුද්ගලයක් මේ කැලෑව මෙැද ඇවිතගෙන යනකොට දරාගන්න බැරි තරන් පිපාසයක් ඇති වෙනවා. නෑත්නෑ බත් නෑ අන්තිමට බැරිම ගැහිලා ගහක්ට පෝරු කඩක්කුඩ වාඩි වුුණා අනේ ටික වෙලාව යැනකොට. තමන් වගේම මේ කැලෑවේ අසරනවන තවත් පුද්ගලේ කැවිල්ල කියන අයාලුවේ බොන්්ඩ වතුර ටිකක් නැද දැන්නන් දිව ගිලෙන්ඩ වගේ. අනික් පුද්ගලයක් කියන අයාලුවයේ වතුරනක් නෑ මේ වෙලාවි කියලා. හැබ මහ ද කිනවා අර පුද්ගලය බුලත් කනවා අනේ මටත් බුලත් ටිකක් දෙන්න කීවා මේ කාලේ නිකන්නන් දෙන්න බැකීවා ගුලට ටිකත් දුන්නකාවනු හතරක් ගත්තා හැබැයි බුලත් හපල කාලඒ තුළින් තරමක් පිපාසේ සසිින්න්දව ගත්තා ඊට පස්සේ ටික වෙලාවකින් ඔහු නැගිටලාර කලින් පුරුෂයට කියනව යාලුවේ මම යන්නම් පසේ පුළුවන් වුණ අපි දෙන මුුණ ගැහෙමු කියලා. මෙදන්නම පස්සෙ කාලි නැව් දෙකක බටු පටවාගෙන පිටරටට වෙළදාමි පිටත්තුළා. එහම වෙළදාමයන් අතරේ සුලිකුණාවුට්ටුවකට අහු වෙලාමේ නැව් ඔක්කොම රෝුවල් බිඳිල මුහුදු බත් එෙන්න්න පටන්ගත්තා. ැන් එදා බුලත් දුන්න කෙනත් මෙදා බුලත් ගත්ත කෙනත් දෙන්නම සාගරී පීනෙනවා. අනි කහැමෝම මැරිලා මේ දෙන්න පීනෙනවා. එහෙම පීනගෙන එනකොට එක පුද්ගලයෙක් තමන්ගේ පපුුවට ලෑලික ඇල්ලක් තියාගෙන පීනෙනවා, අනික් පුද්ගලයා නිකම්ම පීනෙනවා කෑම බීම මොකොවත් නෑ දවස් ගාහනක් මේ සාගරී. එහෙම පීනගෙන යනකොට මෙද නායෙත් එකට මුණගැවුණා තොරතුරු කතා කරනකොට දෙන්නම් අඳුරනවා එදා මුදල්වලට බුලත් ගත්ත කෙනා තමා ලෑල්ලි කෑල්ලක් පකෝට තියාගෙන මේ සගර පී නන්නේ ඔහු තමන්ගේ ලෑලි කැල්ලා අනි කටදීල කියනවා උඹත් ඉන්නේ බඩි ගින්නෙන්නේ දින ගණනාව එක දිගට පී නැනවනි මෙලෑලි කැල් ආධාරගෙන ටිකක් විවේක ගණ්ඩ කියලා අන එලෑලි කැල්ල ල බුණ විතරයි අරපුද්ගලයාය නම් පස්ස හැරිලා බැලුවනෑ ඔහු වේග බලෑලි කැල්ලෙන් එගොඩ යන්න කටයුතු කළා දවස් ගානක් බඩිගිනි පිපාසාාවෙන් කාය ශක්තිය හීන වෙලා හිට පරපුද්ගලයා ටික ටික මහමුහද ගිලෙන්න්න ගත්තා නමුත් මොහොතක් යනකොට කෞුදෝ කෙනෙක් තමන්ග අතින් අල්ලගෙන එක දිගට එක වේගෙන් ගෙනල්ල ගොඩින්ම තිබ්බා අරපුද්ගල ලෑලිකැල්ලෙන් පැදගෙන ගොට එනොට මොහු ගොඩට ඇවිල්ලා අරපුජිලයහනක් කොහොමදාවී මොහු කියනවා ආපු විදිහනම් මම දන්නේ නෑ කොහොම එතත් මං හරිම පහසුවෙන් ගොඩට හව කියලා අන්න ඒ වෙලාවෙ තමයි අර ඔහු ගොඩගත්ත දෙව්දුව කතා කරන්නේ. ඇය අදෘෂ්‍යමානවිඳගෙන කතා කරල කියනවා මම තමයි ඔබ ගොඩගත්තේ. ඔබ දන්නවද මම කවුද කියලා මම තමයි මෙ සාගරයට අධිපදි මනි මේ කලා දෙවදදුව මනි මේ කලා දෙෙව්දුව මමයි සඳහන් කළා මට පැවර වුණානං මේ සාගරය තුළ යම් කාර්යක් මංගේ කාර්යාගොරට විෂ්ට කළා. එතන මොකක් ද මනි මේ කලාට පැවැටිලා තියෙන කාරය ඇයම කියනවා ඇයට පැවැටි ල තියෙන කාර්ය. ප්‍රධහන වශයෙන් බුදුන් සරණයම දහම් සරණයම සගුන් සරණයෑම කියන මෙන්න මේ කාරණත් වන යම් කෙනෙක් ළඟ තියෙනවා නම් කළගුණ දන්නා බල් යම් කෙනෙක් ළඟ තියෙනව නම්. අනුකම්පාව දයාව කරුණාව මෛත්‍රිය යම් කෙනෙක් ළඟ තියෙනව නම්. අනුන් හෙලා නොදකිෙන චේතනාවක් මනාව රැක ගන්නා ලද සීලයක් යම් කෙනෙක් ළඟ තියෙනවාද. ේව අය මනාව කළගුණ දන්න අය පන්නන දිවියංගනාව සඳහන් කරනා මේ තමයි කළගුණ දන්න අය කළගුණ දන්න පුද්ගලයා මේ ලෝකෙ හරි ශ්‍රේෂ්ටයි. මෙන මේ කරුණු පැහැදනි කරලා දුන්නහම. මනිමේ කලා දෙවගෙන විසින් ගොඩට එක් කරගෙනාපු පුරුෂයා දෙවු්දුවට කතා කළ ලහනවා දෙවුදුවනයනි සැකදුරු කර ගණ්ඩයි මේ කාරණාවහන්නේ ඔවු හනවා ඔබ විසින් සඳහන් කලාා මෙන්න මේවාගේ අය තමයි සාගරයට වැටුළොත් බේරැන්නේ කියලා දෙව්දුවනයණී විසි මාව බේරගත්තා. නවත් ඔබ කියන විදිහේ කිසිම ගුණයක් මම ගාව තිබුණි නෑ මන් දන් දෙන්නේ නෑ ම මෛත්‍රී කරන්න නෑ මං නැතිබැරි යටු දව් කරන්නේ නෑ මෙන මේවාගේ කිසිම ගුණයක් නෑ මංගාව. කරපු කාලයක්වත් මතක නෑ එහු මම බේරගත්තයැයි කියලා. එඒට දෙව්ව සඳහන් කරනවා ඔබ හිතාග ලින්නේ ඔබ යහපතක් කලේ නෑ කියලද ඇයි ඔබට මතකද එදාක් කැලෑ වෙනකොට බුලක්්ටිකක් ඉල්ල ගැත්තෙ කාවන්නුවක් කහවන්නු දීලා නැවත කාලාන්තරයකින් ඔහු ඔබට ආයි හම්බ වනාා ආගේ හම්බ වෙච්්‍ර පුද්ගලයට බොයිසිං හා උපකාරයක් කළලා මතකද නැවත සඳහන් කරනවා ඔබට මතකද ඔබට උපකාර කරපු මේ පුද්ගලයා එදා ස්සාගරයේදී නැවපෙරලලා පීනගනන ඔබට හම්බෝ නනාධික නැහුවා එදර සඳහන් කලා එහෙමයි ස්වාමීණී මම් මගේ පපුුවට තියාගෙන හිරිබ පුවරුකට ඔහුට දුන්නා පහසුවන් ටිකක් ඉන්න කියලා. නමුත් ඔහු මම දාලාවා. මනි මේ කලා දෙව්දුව කියනවා. මරණයෙන් බේරෙන්ට ඔබට තිවිච්චි දනුකඩේ. තම ඥාතියාගේ නැතන් තම යහළුවාගේ වෙහෙස නිවාගණ්ඩ දන්දුන්න ඔබ දෙවියන්ගේ ප්‍රසංසාාවට භාජනය වෙන කෙනෙක්. දෙවියන්ගේ ගෞරවාදරයට පාත්‍ර වෙන කෙනෙක්. මෙ සියලු ගුණ සැලකීම් එදාමට ගුලට්ටික දුන්න නිසා නේද. එන ස්වල්ප වූ ගුණය සම්බන්ධයෙන් ඔබේ කාමතක කරන්නේ නැති කෙනෙක්. ස්වල්ප ගුණයටත් සලකන කෙනෙක්. ඔබවාගේ ශ්‍රේෂ්ටයකුට තව බොහෝ සැලකිය යුතුයි කළ කරුණුකාරණා පැහැදිලි කරල දුන්නා. එතොකට ඉන්නත අපිට මේකෙන් කියනවා මේ මහසාගරයේ ආරක්‍ෂා කරන දෙවිවරු ඉන්නවා. එවගේ මේ දෙවිවරුන්ට නියෝග ලැබිල තියෙනවා කාවද බේරන්නේ කාවදත් හරින්න කියලා. මනාව දන්දන පුද්ගලයා. බේරිය යුතු පුද්ගලයෙක්. එවිතරක් ද? ද දින පුද්ගලයා විතරක් නේ තිසරන තියෙනක් කෙන දෙවියන්ගේ ආරක්ෂාව ලබන කෙනෙක් පන්සිල් තියෙන කෙන දෙවියන්ගේ ආරක්ෂාව ලබන කෙනෙ සමුද්දවා තලීවා කියල සඳහන් කළේකයි සමුද්‍රය වුනත් ගොඩබිම වුනත් දෙවි බබුන් කළගුණ සලකනය කළගුණ දන්නයට මනාව සලකනවා කියලයි මෙතන සඳහන් කරන්නේ දවදුව තමන් කරපු පින්කම් මනවද කියලා පැහැදිලි කරල දුන්නට පස්සේ මේගොලු බොහෝ පපුසල් කරන්න පටන්ගත්තා. දන්දෙන්ට භාවනා කරන්න පටන්ගත්තා එවිතරක් දෙනෙමයි මනාව විවේකීවඉඳගෙන ගුණ පිරවා. සංසාරෙන් එතරෙන් අවශ්‍ය කටයුතු පිළියල කරගත්තා මෙසියලු දේවල් සම්පූර්ණ කරගත්තා දෙවි බඹුන්ගේ ආධාරූපකාර ඇතුව. කතඥූ කතවේදී දුල්ල බෝ පුද්ගලෝ ලෝකස්මින් කළගුණ දන්න කළගුණ සලකනා යබ බොහොම විරලයි මේ ලෝකෙ මහනිෙනිි කියෙ භාගිතුන් වහස දේශනා කරනකොට මේ ලෝක ආදත් බොහොම කලාතුරකින් මනවූ කෘති ගුණ වේදී පුද්ගලෝද ඉටලබෙන. කලාතුරින් දකින්නේ. නවත් අපි දැනගන්් ඕන ලාතුරකින් දකින ඇතින් පෙනන මෙ මහසාගරයේ. ආංයේ සාගරින් ඕනම කෙනෙක් බේරන්ඩ මෙ දෙවිවරු සක්පුරුෂෝ හැම දාම ඉදිරිපත්වෙලා ඉන්නවා. එතට කල්පනා කරන්න කෘථගුණ වේදිීත්වය මේ ලෝකේ තෂ්ද කියලා සාගරයට වැටුණු මව්පියන්ට සලකන තුනරුවන් සරණ ගිය සිල්වත් ගුණවත් අයය දෙවිය රකිනවා සංක බ්‍රාහ්මණතුමාගේ කතාව මේ කාරණාවට එකතු කරලා පිට තවත් කතා කරන්න පුළවා සැරියුත් මහරහතන් වහන්සේගේ කෘථගුණ සැලකීම හස ළඟ තිබුණ පුදුමාකාර නිහතමානී බව පුදුමාකාර කෘත ගුණවේදී බවක් සාරිපෘද්ධයන් වහන්සේ සැතපෙන්න කලින් තමන් ග උපාද්්‍යයන් වහන්සේ කොහෙද කියලා ආ අර්ජනය කරලා ඒ පැත්තට වන්දනා කරලා හිස යොහු කරලා සැත පෙනවා කිය කියන්නේ ඒ තරන් තමන්ගේ ගුරුවරය සම්බන්ධයෙන් තියෙන ගුරු ගෞරවේ එක කියන කෘථ ගුණවේදීත්වයෞ ගෞරෝණීය බවන් හඳුන්වන්නේ ඒ වගේම තමන් වහන්සේට මෙ සංසාර ගමන සුවපත් කරගණඩ උදව උපකාර කරපු නො එෙක් අයට උන්වහන්සේත් බොහෝසේ පිහිටවුණා උපකාර කලා ලොවතුරා බුදුරජාණන් වහන්සේ ඔබට මට දේශනා කළේ මන්ට දවසක වතුර උගුරක් දුන්නත් යම් කෙනෙක්. ඒ වතුර උගුර දුන්න පුද්ගලය කවදාව තමතක කරන්න එපා කියලා. කොහොද භාගිතුන් වවාස දේශනා කරන හැටි මේ කාරණාව. ජීවිත කාලට මහම්බවෙලා තියනෙ වතර උගුරයි ඒක දුන්න කෙන අමතක කරන්න එපා කියලයි කියන්නේ. හැබැයි ඒ කියමනට හොඳ ආර්ථයක් එකතු කළා සාගරී පීන්න නට පුද්ගලයා වසර ගණ නාවර කලින් තවන්ට බුලත් දුන්න පින නැවත නැවත සිහිපත් කරනවා. ආන්ෙ බුලත් දුන්න පින නිසා මහසාගරයෙන් පවා ආරක්‍ෂා සම්පත්තිය හැදනා. කළගුණ සලකනවුන් මේ ලෝගෙ කොයි තරගගේ කරනවද. අපේ පින්නතු නහලා ඇති. මහා අස්වා රෝහක මහ රජිරූ සතුරන් සමඟ යුද්ධයට එළඹුණ රජරූ යුද්ධයෙන් පරාදවුණ. රජරුව පලා යනකොට දෂ්කර ගමක් හරා යනකොට රාත්‍රිය උදවුණ. එක පුරුෂයකුගේ නිවසලඟ රජිරුව අතර වුණා මේපු ගෙලය දන්නෑ මේ කවුද කියල නමුත් රජිරුවන්ගේ දේශ මාවය අන්තිමමාහරිය. අරාහිංසක පුද්ගලයා ප්‍රජ්ජිරුවන්ට ගෙට කතා කරල නාන්් කණ්ඩ බොන්ඩ අශ්‍ය සියලුම දේවල් සපේලා දීල අන්තිමට අහනවා මිත්‍රයා කොහෙද යන්නේ ආං එහෙම සඳහන් කරහම මෙ සියලුම දේවල් තවන්ට සපේල්ලා දීල තියන වෙලා අන්තිමට කියනවා මම කෞුද කියලා කියන කාරණාව කියන්නේ නැතු මට ටිකක් වෙහෙසයි මම හුඟක් දුර ඉඳලා එන්නේ මට පුළුහන්ද පොඩි විවේකයක් දෙන්නේ. දවස් දෙකතුනක් මෙහි ඉන්නවා. දවස් දෙකතුනක් ඉඳල මහාස්වරූහක රජ්ිරූ කියනවා මට දෙැන් යන්ඩෝන කියලා. මහරජය නැත. යාලුවට කියර ට යන් ඕන වෙලාවට ඔබයන්ට. අජුරු පිටත් එෙනකොට කියනවා. කිසියම් වුවමනාවක් වෙලා ෆරාජ්්‍යයට ඇතුල්ලුණුත් මහා අස්වාරෝකගේ ගෙදර කොහෙන්ද කියලා හලා ගෙදරට යන්නේ කොහෙන්ද කියලා හලා මාව හොයාගෙන ඉන්න කියලා. එරිම පුරුෂය එන්න නෑ. ජ කල්පනා කලා ඔහු ගන්න ගන සලකණ්ඩෝන කියලා. ඒ ප්‍රදේශයට ගොඩාක් බදු බර වැඩිකෙරවා. එතරරි මිනිසු මහ හොයාගෙන ඇවිල්ල කියනවා ඔබේ මිත්‍රයා අපිගාාවට ඇවිල්ල ගියාට පස්සේ ඉඳලා අපිට දරන්ඩ බැරිතරන් බදු බරක් තියනෙනවා මොත්ඒක රජිරුව ගොඩක් සම්බන්ධයි රජ්ජුරුවන්ට කියලා පුළුහන්නන් මෙන්න මේ බදු බර අඩුකරල දෙන්න පොඩි කතා බහක් යෝජනාවක් කරන්න කියලා. ඕ කියනවා මට ඉතින් තනීම යන්න බෑනි. නිකං යන්ඩත් බෑන්නේ. මගේ මිත්‍රයාටයි බිසවටයි ගෙනියන්න ඇඳුන්ටිකක්. ඒ අයට ගෙන යන්න කැවුන් ටිකක්. මේවාගේ දේවල් හදලදුන්නත් යන්නම් කියලා. මේවත් තරගෙන ගිහිල් අහනවා මහා අස්වා රෝහොකගේ ගෙදරකෝ කියලා. මාලිගාවව පෙන්වු හම මාලිගාවට ගියා. මාලිා ඇතලේ රජිරූ වාඩිවෙලා ඉන්නවා මෙ අහිංසක පුද ජලයා රජරුවන්ට වන්දනා කරලා තමන් අරගනාපු තෑගි බෝග රජරුවන්ට පිළිගන්නවලා. ආගේ තොරතුරු කතාකරකර හිටිය රජරුවෝ මොහුටේ මහයමති කෙනෙකුට වගේ සැලෙක්කුවා. පස්සෙ කාලෙ රජ්ජිරූ තමන් රාජ්‍යීම් භාගයක් දුන්නා. මිනිස් වෙතකොටනම් කලපල වෙලා කෑකෝගෙහවා ඒයි තමන්ගේ රාජින් අඩක් අනුන්ට කොහෙවක් යන ිනිෙකුට දෙන්නේ කියලා. චජුරුව පිරි සැරැස් කරවලා කියනවා දරුව නිියොබල දන්නවාද අදත්තුමලට රජෙක් ඉන්නෙම අහිසකය නිසයි කියලා. එතකොට අන්නේ ඒ කෘතගුණ සැලකීම කොහොමද. අන්න ඒක නිසා තමයි ලොවතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේම කළගුණ සලකනවා කියන කාරණාව මේ ලෝකේ මොන තරංගුතුම්ද කියලා. අපේ භාගිතුන් වහන්සේ දේශනා කළා මහනින හැදූ වැදුූ මව්පියන්ට මනහූ ගුණ දැක්වීමක් කරන්න රෝනේ. ඔබ සෑම දෙනාටම මේ ලෝක එලිය දුන්න අම්ම අපිට මේ ලෝකයේ උපතක් දුන්නේ මේ ලෝකෙ විඳින්ද තියෙන දරුණුම දුක විඳවිඳ. දරුණුම වේදනාව විඳවිදය එවන් මවට අපිට පුළුහන් කවලි කවදාවත් වේදනා නොදින්ඩුගේ සමකද පින්නට නහෙම සඳහන් කළින් ඇය අපපු වෙනුවෙන් දුක් පින්ඳ ප්‍රියකේ ප්‍රතිඵලයේ ඇයි වයෝර්ධ ජීවිතයේදී නැවත බුක්ති විඳිෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජීවිතය දුන් අම්මට තාත්තට මොනම හේතුවක් නිසාවත් පිටු පාණ්ෙපා කියලා අත්හරින් නෙපා කියල යම් කෙනෙක් මවපියෝ අත්හරිනවනං මව්පියන්ට නොසලකා හරිනවනං එවන් අය වසලය වු කියල දේශනා කළා එව අය පිරිහෙනයි කියල දේශනා කළා එව අයගේ එලොව මෙලොව දෙකම පිරිහෙනවා කියන කාරණාව මනාව පැහැදිලි කළා එහෙම සඳහන්කර ලබාගිතුන් වහසසි දේශනා කළේ ජීවිතයේ දුන්න මව්පියන්ට හොඳට සලකට සෙල්පයේ ශාස්තරයේ කියල දුන්න ගුරුවරයට හැමදාම කෘථ ගුණවේදීත්තය සලක්ට මෙන්න මේ කළ ගුණ සැලකීම මේ ලෝක හරි දුර්ලබ දෙයක් මහනිෙන කියල දේශනා කළා. බොහෝ දෙනාට ගුණාමතකනුව මහන්නේ කියල දේශනා කළා. අංක නිසා කළගුණ දන්න කළගුණ සලකන. ශ්‍රේෂ්ඨ උදාර සත්පුරුෂ පිරිසක් හැටියට. තමන්ගේ ජීවිත කාලයේ තුළ මේ කෘථගුණ වේදීත්වේ දියුණුවෙන් දියුණුවට පත් කරන්නුවන. අන්න අයට ඒකෙන් ආදර්ශයක් සපය ඇන්ඩෝනේ අන්නයට ආදර්ශයක් සපේන වගේම ලෝකයට උතුම් මංගල කාරණාවක් පුරුදු කරන්නඩෝනේ චාරීත්‍ර සීලයේ වාරීත්‍ර සීලයේ කියලා දේශනා කළා සීලිය ආකාර දෙක වාරීත්‍ර කියලගැනෙ වැලක්වීම චාරීත්‍ර කියල කියන්නේ නිසාමාන්‍ය විදිිට අපි ගහහිල කපා කතා බහ කරලා කරුණු කාරණාහුවම අරුකරගන්නවා. නමුත් වාරිතරයි කියලකන්නේ යමෙක් වැරදි කර කර නං ජීවත්වෙන්නේ ඔහු ඒ වරදිින් වහාම මුදවඩුවනේ. එම් ලංකළ ගුණ නොදන්නවනං කළගුණ නොසල කනවන අපි හැම වෙලා එම ඒ නොදන්න ගුණේ කියල දෙන්නඩුවනෑ. නොදන්න සැලකිල්ල ගැන කියල්ල දෙඩුවන ඔවුන මගට යොමු කරණඩෝනෑ. එදාට අපිට පුළු හංමේ විශ්වයේ සත්පුරුෂෝ බෞට පත්වෙන්ට. විශ්වදහතුවයේ පහළ වෙච්ච මනුස්ස වර්ගයාගේ අග්‍රඵලයේ බවට පත්තෙච්ච ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවතරබුදුුවෙන්ට පිට දුන්න වි්‍යාශ්‍රී ජාශ්‍රීම හබෝධරජාණන් වහන්සේටත් කළගුණ සැලකවානම් ඒගේ තමන්ගේ අම්මට තාත්තට පුංචියම්මට මේ සියලු දෙනා වෙනුවෙන්ම කළ යුතු කාරයෙන් මනාව නිමා කලානං මහබෝසත් අවදී පවා ලෝකසත්වයාගේ හිතසුව පිණිස කටයුතු කලානං උන්වහන්සගේ බුදු මිවින් ලෝකට දේශනා කළ මේ කාරණාව මොන තරං ශ්‍රෂ්ටද සරියුත් මහරහතන් වහන්සේ එක දවස මගේ ආවිශංස්කාර කොච්චරද කියල කල්පනා කරල බෙල්වා. මේ වෙනකොටත් ආයු සංස්කාරීවර වෙලා. මං කොහෙද පිරිනිිවම් පානන්න කියල කල්පනා කළා. පිරිනිිවම් පාණ්ඩරන් ඕන තරන් තැන් තියෙනවා. පිරනිුවම් පා්ඩ ඕනතරන් තැන් තිබනට තමන්ගේ අම්ම තාම මිත්‍ය දෘෂ්ටිකයි. අම්ම මිසදිටු බවි මුදවලා තියද මෙැවින් සමමුනගත්තු. ලෝකයාට මේ තරන් පිහිට වන මෙ මහා පුරුෂයම් මට පිහිට උන්නෑ කියලලා මටේදාට චෝදනා කරයි. ඒ චෝදනාවෙන් මං මිදෙන් ඕනේ. එහෙම හිතලා සාරිපුෘත්තයන් වහන් සිතීරණය කළා නාලක ගමී පිරිනවම් පානවා කියලා. භාගිතුන් වහන්සේකින් අවසර ඉල්ලගෙන ගම්දුොරට ගිය හම හසගේ බෑන කෙනෙක් දැකල ඇවිල්ල වැද හම සඳහන් කළා ඔබදැන් යන්න ග ගෙදර ඔබ ගිහිල්ල මහඋපාසිකාවට කියන්ඩ මම අද ගෙදරනවා කියලා මේ යන්න මොකටද ජීවිතය දුන්න අම්ම සතරාපායිෙන් මුදවලා තියලා සංසාරින් සඳහටම සමුගන්ට අම්මට කියට මම උපංකාමරේ මට ලෑස්ති කරන්න කියලා පන්සීයක් සංගේයා මාතයක වඩිනව කුටි පිළියල කරන්න කියන්ට. මොන්න තරං දනස්කන්දයක් තිබුණ කෙනෙක්ද කියන කාරණාවවෙතකොටයි පැහැදිලි වෙන්නේ. පන්සීකට කුටි හදැන්ඩ කියනවා හැඳෑ වෙනකොට. ගේල්ල බලහම ස්සයල්ල එලෙසින්ම්ම නිමා වෙලා. තමන් වහන්සේ වෙනුවෙන්වෙෙන් වෙච්ච කුටි උන්වහන්සේලා විවේක ගත්තා. සාරිපුත්තයන් වහන්සේට රක්තාාතිසාරය කියෙන භානක රෝගයේ වැලඳනා භාජනය අස්කරලා භාජනයක් තියෙනකොට ලේපිරෙන වයිවට හරි වේදනාවන් ඉන්න වෙලාවේ දෙවි බඹුන්ගෙනවා වැදගෙන ඇන්ට මෙන්න මේ වෙලා වී සාරිපුත්ත මහරහතන් වහස ළඟට එනවා. තමන්ගේ මංවා. ඇවි ලහනු අපපුතේ දැන් මොහොතකට කලින්. මහගිනිි කදක් වගේ ඇවිල්ලගේ කවුද අම්මඒ සතරවරං දෙවිවරු. මේ මොහතකටලින් ඇවිල්ලගේීපු අනික් කෙන කවුදේ තමයි සක් දෙ වෙනු මෙ මෙහෙම සඳහන් කරලා අන්තිමට කියවා ඒ ඇවිල්ලගේ මහාබ්‍රහ්මයා කියලා. අම්මගේ ශාස්තෘුවරයත් මහා බ්‍රහ්මය. පුතේ ඒ මහා බ්‍රහ්මයට වඩා බවසස්ද කිය ඇැහුවා සඳහන් කලා අම්මේ මගේ ශාස්තෘන් වහන්සේළඟ මහා බ්‍රහ්මේ අශිෂ්්‍යයෙක් විතරයි කියලා අංගේ වෙලාව අම්මගේ හිත ගොඩක් පැහැදිෙනවා මේක අම්මට බණ කියන්න හොඳ වෙලාව කියල දැනගෙන සාරිපපුත්තයන් වහසේ අම්මට ධර්ම දේශනා කරහම අංගේමෑණියන් සෝවාන් ආර්ය මාර්ග පලී පිහිටනවා අන්තිම වෙලාවී වෙනුවෙන් සාරිපුත්තයන් වහන්සේගේ අම් අහනවා පුතේ මේවාගේ දාම මෙච්චර කාලෙකට මට කියල දෙන්න උබ ප්‍රමාධක ලියඇයි. මහා සංගයා වැඩමෝල සියදස් ගනම් සංගයටට දන්ඩෙන්න්න තිබිච්ච කාලීවරයි. මහා මාලිගා වගේ වෙහෙර විහාර ගොඩනගලා සංගයාට පූජා කරන තිබිච්ච කාලීවරයි. පිරිුවම් පාණ්නේදේයන්නේ බාග රහතන් වහන්සේ දැනගත්තා තමන්ගේ අම්මන් නොසැලෙන්න ශ්‍රද්ධාවකට ආාව එතවට සාරිපු්තයන් වහන්සේගේ මුවෙන් වචනයක් පිටවෙනවා මහවපාසිකාවගේ කිරිමිලත් ගියවල ඉවර කලාමම කියල එකනෙ මෙතෙක් කල් ජීවිතේ මව්පිය අපි වෙනෙන් හලාපු කඳුළු කොච්චරද හලාපු දාඩිය කොච්චරද එක් කඳුලට දාඩියට උපහාර කරන්න. එක් කඳුලට දාඩියට කළගුණ සලකන්්ඩ මේ ලෝකේ වෙන ක්‍රමයක් නෑ. එතියෙන එක්ම ක්‍රමයනයි සිල් නැති මව්පියෝසේලයට යොමු කරනවා දන්දෙන් නැති මව් පියෝධානයට යොමු කරනවා. ලෝබ මෞ්පියන්ගේ ලෝබකම නැති කරනවා මසුරන්ගේ මසුරු මල නැති කරනවා සේලයට උනන්දු කරනවා පන්සිල් ආරක්ෂා කරවනවා අටසිල් ආරක්ෂා කරවනවා මෙ සිල්ගුණ ආරක්‍ෂා කරවලා මරණින් මත්තේ අම් මතාත්ත සතරාපායෙන් මිදන කෙනෙක් බවට පත් කරන්ඩ යම් දරුවයකුට පුළු හංකම තිබුණොත් අංගේ දරුවා සදාකාලික මව්පිය නයන්ද නිදහස් කියන කාරණාව සඳහන් කළා. එහෙමනම් සාරිපුත්තයන් වහන්සේ මවස්ොයාගෙන අන්තිම මොහොතේ වැඩම කළත් කළගුණ සැලකීමෝදෙසා. කළගුණ සැලකීම කියන එක මේ ශාසනයේ මහපරිච්චේ දෙයක් පන්නතුළි. නමුත් ලොෞතුරා බුදුරජාණන් වහන්සේ ඉතාම ඉහෙලින් අගීකොට වදාළ මේ රේෂ්ඨතර වූ ගුණධර්මය මේ ලෝකෙ හැම කල්හීම පවතින්ඩෝනේ. ඉදිරියට අරං යණ්ඩෝනේ. ඉදිරි පරපුරට ප්‍රගුණ ව්ඩෝනේ. සුළු හෝ උපකාරයක් කරපු කෙනා දිවිති බෙනතුරු අමතක නොකරණ්ඩුවෝනේ. අන්න එහෙම කටයුතු කර්ඩත්. එහෙම කටයුතු කරන්න ලෝකයට ආදර්ශයක් සපයන්ඩත් මෙ උතුම් ධර්මදේශනාව සිදු කිරීම තුළියෙන්. පින්නතුන් කටයුතුක් සිදු කරඩි යෙදනා කළගුණ සැලකීම කියන උතුම් මංගල කාරණාව සම්බන්ධයෙන්, කරුණු සාකච්ඡා කළ මේ උතුම් ධර්ම දේශනාව, ලක්වැසි ලෝ වැසි සියරු දෙනාටම ශ්‍රවණය කිරීම සඳහා බෞද්ධයා රූපවාහනී මාධ්‍යෝස්සේ ධනය කිරීමේ කටයුත්තේ දායකත්වය දරුන් ලබන්නේ, රාජගිරයේ පදිංචි, දමෙල් පවුලේ සැදැහවතුන් විසින්. ඒ පින්නතුන්ගේ උතුම් අරමුණ හැටියට සෙහිපත් කරනවා නිෙදන ප්‍රාප්තියට පත්ව වන විල්බට් පෙරේරාපයාණන් ප්‍රංගිගේ නන්ධාවතය පෙරේරා මෑණියන්, විතානගේ පේමදාස දමෙල් පයාණන්, ර පෝතිී මෑනියන් යන අයට පුුණ්්‍යානුමෝදනා කිරීමත් පවුලේ අනිකුත් සියලුම ඥාතිහිතමිත්‍රරාදීන්ට ආශිර්වාද කරන අතර යුගදිවයට පත්වන යුරේණී දියනියයටද ජනිත් පුතනුවන්ට ද සෙත් ප්‍රාර්ථනා කරන අතර ඉක්මන් භවයකදී සැප සහිත ප්‍රතිපදාවෙන් නිවන් දැකීම පිණිසත් කුසල කර්මයේ හේතුවේවා කියල ප්‍රාර්ථනා කරනවා දේශකයණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරණ අතර ප්‍රාර්ථනය බෝධීෙන් අමා මහන්්‍යවනින් සැනසීම සඳහාත් මේ කුසල් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරලා තියෙනවා. දමේල් පෞු්ලිය සැදැහැවත් පින්නතුන් සියලු දෙනාටමත්. ඒ පින්නතුන් විසින් පුඤ්්‍යානු මෝධනා කළ හැමටත් ආශිරවාද කළසිියලු දෙනාටමත් ප්‍රත්නත්‍රේ අනන්තාආශිරුවාදයෙන් නිෙදුක් නිරෝගි භාවේ චිරජීවනය සැලසේවා සංසාරගත ජීවිතය සුවපත් කරගැන්ඩ මේකු සල් හේතුවේවා ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අමාමහන් නිවනිින් සැනසීම සඳහා හැම කෙනෙකුටම මේකු සලධරමයන් ආශිරුවාදයක් වේවා කල ප්‍රාර්ථනා කරමු. කා සට්ठාච බුම්මට්හාා දේවානො අගා මහිද්දිිකා ප්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කංතුළෝක සාසනං දේවෝ වස්සතුකාලි නේ සස්්‍යිය සම්පත්ති හේතුච පීතෝ බවතුළෝකෝ චරාජා භවතු දම්මිකු